ඇති මම විශ්වාස කරන්නේ වසර 28කට ආසන්න කාලයක් තුල සමෘද්ධි ව්‍යාපාරයේ මේ රටේ පැවතින ප්‍රධාන හේතුව වුණේ ආණ්ඩු ගණනාවක් එක්ක සමෘද්ධි ව්‍යාපාරයේ තිබුණ සාධනීය තත්ත්වය. සමහර රාජ්‍ය අමාත්‍යවරු මේක වැඩක් වෙලා නැහැ මේකේ පඩිනඩි ගෙවන එක අපරාධයක් කියලා කියනකොට අපිට අහන්න තියෙන්නේ අමාත්‍යංශවල මෙච්චර කල් කරපු ඒවා අපරාධයක් නෙමෙයිද කියලා. ඒ අමාත්‍යංශ වලින් AI මොනවද කරලා තියෙන්නේ කියන කාරණාව එලිතරව් කරගත්තා නම් මම හිතන්නේ මේට වඩා හොඳයි. මොකද සමෘද්ධි ව්‍යාපාරයේ පැත්තෙන් පහුගිය කාලේ මේ මමත් දැන් ඊයේ පෙරදා පාදුකේ ගිහිලා ගෙවල් 12ක් විවෘත කරා 2022 අපි දුන්න අරමුදල් සමෘද්ධියෙන් දුන්න අරමුණ. රුපියල් ලක්ෂ 2ක් සමෘද්ධි නිලධාරීන්ට ඒ සමිතියක සමාජික හරහා ලබා දෙනකොට ඒ ලක්ෂ 2කින් ලක්ෂ 40ක 60ක වැඩ කරලා ගෙවල් හදලා තියෙනවා. එහෙම ගෙවල් 1,400ක් සමෘද්ධි ව්‍යාපාරෙන් හදලා තියෙනවා. ඒ වල වටිනාකම ගත්තොත් අඩු ගාන එක ගේකට ලක්ෂ 20ක වටිනාකම ඇති කරොත් බිලියන ගානක වත්කමක් සමෘද්ධි ව්‍යාපාරයට එකතු කරලා තියෙනවා සමෘද්ධි නිලධාරීන්ගේ කාර්යභාරය තුළ. ඒ වගේම අනිත් පැත්තෙන් සමෘද්ධි නිලධාරීන් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ තුළ ඒ ප්‍රතිලාභීන්ට ඔවුන්ගේ හදිසි අවස්ථාවකදී මරණයකදී විවාහයකදී දරු උපතකදී ලබා දෙන ඒ සහනය කවුරුවත් ලබා දීලා නැහැ. එතකොට ඒ වැඩපිළිවෙළ සත්‍යමත් කරේ ඒ සමෘද්ධි ව්‍යාපාරෙම තියෙන වැඩක් විදියට. ඒ වගේම බැංකුවෙන් ලබා දෙන රුපියල් 25,000 ඉඳන් ලක්ෂ 20 දක්වා දෙන අරමුදල් භාවිතා කරලා සමහරු ගේ හදාගත්තා. සමහරු ස්වයං රැකියාව හරහා ආර්ථිකය සත්‍යමත් කරගත්තා. ඒ වගේම තවත් කීප දෙනෙකුට රස්සා දීලා තියෙනවා ඒ සමෘද්ධි ප්‍රතිලාභියාම තව දුරටත්. ඒ විදිහට විවිධ ව්‍යාපෘති මගින් සමෘද්ධියේ ලොකු සහයෝගයක් දීලා තියෙනවා ජනතාවගේ ආර්ථිකය සත්‍යමත් කරන්නත් ජන ජීවිතයේ යහපත්තෙන්ට ගන්න. ඉතින් එවැනි තත්ත්වයක් තුළ ගොඩනගපු සමෘද්ධි ව්‍යාපාරය අසාර්ථකයි කියන්න ඉස්සෙල්ලා සමෘද්ධි ව්‍යාපාරයේ අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි සමස්යයක් විදියට ගත්තාම මේ රටේ දිළිඳු කම්පියුටර් දැකීම තිබුණු සියලු සහනාධාර ව්‍යාපාරවලට වඩා සාර්ථක තාම දියුණු වැඩපිළිවෙළක් තියෙන ව්‍යාපාරයේ සමෘද්ධි ව්‍යාපාරය. අස්වැසුම ඊට වඩා හොඳ නම් අපි හොඳයි කියනවා. හැබැයි අස්වැසුම තියෙන්නේ මාසෙට කන්න දෙන වැඩක් විතරයි. දැන් මේක කෝප කමිටුවේ වෙන තැන්වලයි කතා කරලා තියෙනවා. දැන් අස්වැසුම දෙන නිසා සමෘද්ධියේ නිලධාරීන් වැඩි නේද කියලා. සමෘද්ධිය පඩිනඩි ගෙවන එක අපරාධයක් නේද කියලා. ඉතින් අස්වැසුමට බිලියන 206ක් වියදම් කරනවා. අතන සියලු නිලධාරීන්ටත් වැඩ කරන්න දීලා ඒ පඩිනඩිත් ගෙවලා සහනාධාරිකුත් ගෙවලා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභියකුත් ගෙවලා නිවාස හදන වැඩපිළිවෙළකුත් කරලා අනිවාර්ය ඉතිරිකිරීමකුත් කරලා බැංකු ජාලයක් හදලා බිලියන 230ක විතර වත්කම්කුත් ඇති කරලා විශාල වැඩ කොටසක් කරලත් ඒක අවුරුද්දකට බිලියන 60යි වියදම් කළේ. ඉතින් 60ක් වියදම් කරපු එක තුල විශාල වැඩ කොටසක් පෙන්නද්දි 206ක් වියදම් කරන අස්වැසුමෙන් මොකද්ද පෙන්නන වැඩේ? අස්වැසුමෙන් පෙන්නන එකම දේ තමයි මාසෙකට කන්න දීලා මාසෙ අන්තිමට වෙනකොට වැසිකිළියට ගිහිල්ලා නැත්තම් පහුවෙන්දට වැසිකිළියට ගියම ඉවරයි කියන එක. ඉතින් ඒ නිසා ඕනම කෙනෙකුට අපි කියනවා තර්ක කරන්න එන්න සමෘද්ධියට වඩා අස්වැසුම හොඳයිද කියලා කිව්වොත් අපි පැහැදිලිව කියනවා සමෘද්ධියට වඩා අස්වැසුමේ වැඩක් නැහැ. සමෘද්ධිය වැඩපිළිවෙළක් තියෙනවා දුප්පත්කම නැති කරන්න. අස්වැසුමේ තියෙන්නේ එදිනෙදා කන්න දීලා අර හිඟන්නගේ තුවාලය වගේ හැමදාම පවත්වාගෙන යන වැඩක්. ඉතින් ඒක නෙමෙයි සාර්ථක. සමෘද්ධි ව්‍යාපාරය නිකන් කන්න දෙන ව්‍යාපාරයක් කියලා කවුරු හරි චෝදනා කරනවා නම් ඒක නෙමෙයි ඇත්තට නිකන් කන්න දෙන්න යන්නේ අස්වැසුම කියලත් කියන්න පුළුවන්. ඒ වගේම අපි කියනවා මේ සම්බන්ධව දැනට මත්විලා තියෙන ප්‍රශ්න ටිකට පැලැස්සර විසඳුම් දීලා තියෙනවා. මම ජනාධිපතිතුමාගේ මන්ත්‍රීවරු 63ක් එක්ක එකතු වෙලා කරන ලද ඉල්ලීම. ඒ වගේම අනිත් පැත්තෙන් මම ජනාධිපතිතුමා හමු වෙලා වෙන වෙනම කරන ලද ඉල්ලීම් මේ සියල්ල නිසා යම් යම් සංශෝධන කරලා තියෙනවා. අභියාචනා බාර ගැනීම කාල දික් කළා. ඒ වගේම වැඩිහිටි ආධාර ටික දෙන්න සමුපදී තව කොටසකට දෙන්න තීන්දුව කරලා තියෙනවා. හැබැයි ඒත් අභියාචනා දාගන්න බැරි වෙච්ච ලක්ෂ ගාණක් ඉන්නවා. ඒ වගේම තවමත් ඉන්නවා මේකේ අසාධාරණට ලක්වෙච්ච ලක්ෂ ගාණ. නුසුදුස්සෝ බලන්න ලෑස්ති වුණා. නුසුදුස්සෝයි අභියාචනා චෙක් කරන්නයි ලෑස්ති වුණා ප්‍රාදේශීය ලේකම්තුමාලා. හැබැයි ඒගොල්ලන්ටත් දැන් මේක කරගන්න බෑ. දැන් ඒකමන ගම්මට්ටමේ ස්වේච්ඡා සමිතිවල නායකයන්ට එන්න කියලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ආයි මේක අනාගන්න වැඩක් පටන් අරන් තියෙනවා. ගම්වල ස්වේච්ඡාවෙන් එන මිනිස්සු අර සල්ලි දීලත් කරන මිනිස්සු හරියට කරේ නැත්නම් ස්වේච්ඡාවෙන් එන එක්කෙනාට මොකද්ද තියෙන වගකීම? ඒක කරන්න. ඉතින් ඒ නිසා හත් පොලේ ගා ගන්න එක නවත්තලා ආණ්ඩුව මේ වෙලාවේ කරන්න තියෙන්නේ අර දාපු අනීතික නීති ඉවත් කරලා මේ සමෘද්ධි ග්‍රාම නිලධාරීන් සහ අනිත් නිලධාරීන්ට මේ වැඩේ කරන්න අවශ්‍ය පසුබිම හදලා දෙන්න. එහෙම වුණොත් මේ අස්වැසුමේ වැඩේ සමෘද්ධියයි ඒකාබද්ධ කරලා එක් පැත්තෙන් දිල්දු කම්පියුටර් දැකීමේ ප්‍රවේශය සත්‍යමත් කරන ගමන් අනිත් පැත්තෙන්
සහනාධාර වැඩ පිළිවෙලත් සාර්ථකව යන්න පුළුවන්. හැබැයි මේක මේ තමන්ට ඕන ඕන විදියට කන්න ඕන වුණාම කබර ගා තල ගා කරගන්න න්‍යායෙ ගිහිල්ලා පැලැස්සර දාලා ජනතාව අතරට ගියාම මම හිතන්නේ ජනතාව ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම ජනතාව ඉදිරියේ විශාල විරෝධතාවකට එන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධව නැවත අවධානය යොමු කරන්න කියලා ජනාධිපතිතුමා ඇතුළු රජයෙන් මම ඉල්ලනවා. ඒ වගේම කවුරු හරි මැතිඅමතිවරු කියනවා නම් කරුණා කරලා සමෘද්ධිය ගැන හොයලා බලලා කටාරින්න. ඒ වගේම තමන්ගේ අමාත්‍යංශය ගැනත් දෙයක් කරපු දේවල් බලන්න. සමෘද්ධි නිලධාරීන් ගෙවල් 104000ක් හදනකොට ඔය කියන ඇමතිවරු මොනවද කරලා තියෙන්නේ සමහර විට කියලා මට අහන්න හිතනවා සමෘද්ධි නිලධාරීන් ඇව්වත් නැතත්. ඉතින් ඒ නිසා තමන් අනුන්ට ඇඟිල්ල දික් කරන්න ඉස්සලා තමන් කරපු වැඩ ටික බැලුවා නම් හොඳයි කියන කාරණාවයි අපි කියන්නේ. ඒ වගේම අනිත් පැත්තෙන් මේක අපරාධයක් වෙන්නේ මේ සමෘද්ධි ව්‍යාපාරයෙන් වැඩක් වෙලා නැත්තම්. ලක්ෂ ගණනක් සානාධාර ප්‍රවේශින් වත් වෙන්නත් හේතු උනේ සමෘද්ධි ව්‍යාපාරය වැඩ කරපු නිසා. හැබැයි නුසුදුසු ඇතුල් කරේ පහුගිය අහපාලන ආණ්ඩුව 443,000 තොගේට දුන්න එක්සත් ජාතික පක්ෂයට උදව් කරපු අයට. ඉතින් ඒගොල්ලෝ ඒ ලොකු ලොකු කට්ටිය දේශපාලන නායකයෝ එකතු වෙලා කරපු වැරද්ද මේ අහිංසක සමෘද්ධි නිලධාරීන්ගෙන් රාජ්‍ය නිලධාරීන්ගෙන් පිරිමහන්න එපා කියන කාරණාවත් පැහැදිලිවම කියනවා. අනික් කාරණාව මේ පඩි නදි ගෙවන එක අපරාධයක් නම් ඒක සමෘද්ධිය විතරක් නෙමෙයිනේ. තව කොච්චර තියෙනවද රජයේ පඩි නදි ගෙවන ආයතන? ඒක ඇමතිගේ ඉඳන් පල්ලෙහාට ගත්තාම ගොඩක් අමාත්‍යංශ දෙපාර්තමේන්තු තියෙනවා එහෙම අපරාධයක් කියලා කියනවනම්. හැබැයි ඒවා අභ්‍යන්තරයට ගිහිලා බලන්න ඕනේ එවැනි ඒවා පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් තියෙනවද කියලා. එහෙම අවශ්‍යතාව තියෙනවනම් ලාභය ගැන හිතන්නේ නැතුව සේවයක් විදිහට වැඩ කරන්න ගොඩක් ආයතන කළ යුතුව තියෙනවා. ඒ නිසා අස්වැසිවින් අනවශ්‍ය වියදමක් කරලා රටට දෙන දේට වඩා සමෘද්ධියෙන් බොහෝ දේ දීලා තියෙනවා, දෙන්න පුළුවන්කම තියෙනවා කියන කාරණාව අපි මතක් කරනවා.